ඩිලිෂියස්ලිකෝ YouTube channel එකට ඔයාලා හැමෝම සුපුරුදු විදියට මාත් ආයිබෝන් කියලා තාමත්ම ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් ඔයාලව මුණ ගැහෙනවා රසම රස dessert recipe එකක් අරගෙන. ගොඩක් ලේසියි විනාඩි 10කටත් වඩා අඩු කාලෙකදී මේ පුඩින් එක හදාගන්න පුළුවන් ඔයාට. ඔන්න ළඟ ඉන නත්තලට ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න හදාගන්නත් හොඳටම ගැලපෙනවා. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් मगे चैनल එකත් දැන්ම subscribe කරලා තියාගන්න ගමන්ම recipe එකට comment එකක් like එකක් දාගෙනම යන්නත් අමතක කරන්න එපා කියලා. ඕන කරන දේවල් සුපුරුදු විදියටම අදත් description එකේ දාලා තියෙනවා. එහෙමනම් අපි බලමු මේ රසමරස පුඩින් එක ටක් ගාලා හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම සූදානම් කරලා තියාගන්න පුඩින් එක set වෙන්න දාන්න ගන්න භාජනය. ප්ලාස්ටික් වීදුරු ඇලුමිනියම් මේ ඕනම භාජනයක ඔයාට හදාගන්න පුළුවන්. ඉතින් අරගත්ත භාජනයට තෙල් ටිකක් ගාලා පැත්තකින් තියලා තියාගන්න. මෙන්න මේ දේවල් තමයි අපිට ඕන කරන්නේ. ඉතින් මේ දේවල් සූදානම් කරගෙනම පුඩින් එක හදන්න පටන් ගමු. මුලින්ම අරගෙන ලිපේ තියන්න පුළුවන් වාජනයක්. ඒකට දාගන්න පොල් කිරි මිලිලීටර 300ක්. ඊළඟට මම ඒකට එකතු කරනවා සීනි මේස හැඳි 5ක්. ඊළඟට ස්ට්‍රෝබෙරි කස්ටඩ් පවුඩර් මේස හැඳි 4ක්. සීනි කස්ටඩ් පවුඩර් එකතු කරාට පස්සේ හොඳට මේ වගේ දිය කරගෙන ඉන්න විස්ක් එකක් එහෙම නැත්නම් හැඳක් පාවිච්චි කරලා මේ වගේ හොඳින් දිය කරගත්ත මිශ්‍රණය පැත්තකින් තියලා තව භාජනයක් අරගෙන ඒකට දාගන්න ජෙලි මේස හැඳි 4ක්. දැන් නටන නුවතර කෝප භාගයක් දාලා ජෙලි එක දිය කරගන්න ඕන. ඉතින් මෙතනදී ඔයාලට විශේෂයෙන් මතක් කරනවා කස්ටර්ඩ් පවුඩර් එක ගනිද්දී ඒකේ කලර් එකට හරියන්න ජෙලි එක අරගන්න. ඉතින් ජෙලි එක දිය කරගත්තට පස්සේ ඒක පැත්තකින් තියලා කස්ටඩ් මිශ්‍රණය ලිපේ තියාගන්න ඕන. මේ වෙලාවේ මම එකතු කරනවා ලුණු පිංචකුත්. දැන් අපි ලිප ඔන් කරලා මේ මිශ්‍රණය හොඳට මේ වගේ හැඳි ගන්න ඕන නොනවත්වාම. ඉතින් මේ වෙලාවේ ඔන්න මම එකතු කරනවා රතු පාට ෆුඩ් කලරින් බින්දු කීපයක්. අත්‍යවශ්‍යම නැහැ. ඔන්න තියෙනවා නම් විතරක් එකතු කරාට කමක් නැහැ. දැන් ඊළඟට නොනවත්වාම හැඳි ගන්න ඕන නැත්නම් අඩිය අල්ලන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලා යන්නේ නැහැ. උණු විනාඩි 2ක් වගේ යද්දි මිශ්‍රණය ගන්න වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට මිශ්‍රණය කැටි ගහන්න ගන්න වෙලාවට අපි එකතු කර ගන්න ඕන අර ජෙලි මිශ්‍රණය. ඊළඟට ආයෙත් හොඳට හැඳි ගන්න ඕන මේ විදිහටම නොනවත්වාම. විනාඩි 3ක් විතර වගේ යද්දි අපේ මිශ්‍රණය මෙන්න මේ පදමට එනවා. හැඳට ගත්තම මෙන්න මේ විදිහට තමයි වැටෙන්නේ. දැන් ලිපෙන් අයින් කරලා සූදානම් කරගත්ත භාජනයට දාගන්න ඕන. ඊට පස්සේ නිවෙන්න කලින් මේක උඩ එක ගානකට තුනී කරගන්න. ඔන්න මේක මේ විදිහටම නිවෙන්න තියලා කන්න ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ශීතකරණේ පහළ කොටසේ පැයක් වගේ දාලා තියලා අරගන්නත් පුළුවන්. ඉතින් එතකොට ඔන්න ටක් ගාලා රස බලන්න පුළුවන්. මේ තියෙන වගේ ශීතකරණේ තියලා අරගත්ත පුඩින් එක ඉතින් මේ වගේ සෙට් කරගත්තට පස්සේ උනාට පුළුවන් කෑලි කපලා පිළිගන්වන්න. ඉතින් හරිම ලේසියි මේ පුඩින් එක හදන්න. ඒ වගේම තමයි මේකේ රසත් බත් කාලා කන්න ගන්නවා වගේම ඕනම විශේෂ අවස්ථාවකට හදා ගන්න පුළුවන් හරිම පහසුවෙන්. ඉතින් ඔයත් ඔන්න ඔයාගේ ගෙදර අයට හදලා දෙන්න. එයාලා ගොඩාක් ආස වෙයි. ඉතින් මම හිතනවා මේ රෙසිපි එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් රෙසිපි එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තව කෙනෙක්ටත් බලන්න, ෂෙයා කරන්න. තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් end screen එකේ වම් පැත්තේ ඉහළ කෙළවරේ තියෙන මගේ channel DP එක click කරලා ඔයාට මාව subscribe කරන්න පුළුවන්. ඒ වගේම පහළ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට YouTube එකට අලුතින් videos upload කරපු ගමන්ම ඔයාට notification එක එනවා. ඉතින් එහෙමනම් ආයෙත් ඉක්මනටම යවමුණ ගහන්න නම් මේ වගේම රසබර video එකක් අරගෙන එතකන් මාත් එක්ක මගේ video එක බලන්න එකතු වුණාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.